إن الله لا يظلم مثقال ذرة وإن تك حسنة يضاعفها ويؤت من لدنه أجرا عظيما. පිතිකරු වාන් ඇටි ඇට කීඩා පිටි පිටි තිබෙන්නේ ඒ කලු රකින් නැහැ පිතිකරු වාන් නේද නැහැ නම කියන්න කොට කවි දුනක පොඩි වෙන කොන්තරේ ලෝ අපා පාසි ලා පාසි සමග ඉජාස් පිතිකරු වාන් ඇට පිටි පිටි තිබෙන්නේ ඕල් බොයිස් ලිරිකු අනේ වර්කුමාන අවගේ අරිවිත්තන් මීටොක් ඉන්න මෛදානත්තේ නමද පිල්ලේලු උලාඩුවදෙන්නේ පිටි තාරකලෙන්නේ ගෝම් තාල්බුඩ ගෙට් කෝ ඉන්ට්‍රෝ இளைஞர்கள் வீதியில் திரிவலா மைதானத்தில் வந்து விளையாடுவலா என்பதை யார் அந்த என்ட்ரி போட்டிருக்கிறார்களோ போலீஸில் போய் அவங்களோட பிள்ளை எங்க விளையாடும் என்பதை அவங்க யோசிக்கல. நமது ஊர்ல இருக்கின்ற ஒரு கிரவுண்ட்ல நாங்கள் விளையாடாம எங்க பிள்ளை விளையாடுறது சங்கம் பிடிச்சாரி கஷ்டப்பட்டு இந்த கிரவுண்டை திருப்பெடுத்தாங்க. தூங்கல ஹய பாரு பாத்து ප්‍රථම පාන්දු වාරයේ ලකුණු 18ක් ලබා ගන්න තිබෙනවා 26ක් 25ක් එවරාරා පාරක් ඉලා බ්‍රින් ඉවතයි පාන්දුව 7th පාරක් මීටර 100 19ක් දිග ඇති 6 පාරක් වෙන්න පුළුවන් අපේ ආදිශිෂ්‍ය සංවිධායකෙක් ඉන්නවා ක්‍රීඩා පිටියේ යාසර් කොමාරි අපිට මේ ක්‍රීඩා පිටිය ලබා දෙන්න. ඔබත් දක්ෂ පාපන්දු ක්‍රීඩකෙක් වෙන ක්‍රීඩා පිටියේ බිහිවුණු ක්‍රීඩකෙක් ඔබම ඔබගේ පුතාලා ක්‍රීඩා කරන්නට ඕනේ. ඔබගේ සංවිධායකයේ ඉන්න අනිත් සියලුම සංවිධායකට කියන්න එසේයෝ ඔයගලන්ට අපේ ඕන සහයෝගයක් අපි ලබා දෙන්නම් මේ ක්‍රීඩා පිටියේ වෙනුවෙන්. අර්ජින වලට බය වෙන්න එපා, එමිනින් වලට බය වෙන්න එපා. නීතියට ඉඩ තිබෙනවා, නීතියෙන් යන්න ඕගොල්ලන්. ජනතාව සහ ක්‍රීඩාංගණ මේ ක්‍රීඩා
අණ්ඩායම ක්‍රීඩකයන් හැටියට අපි ඔබට සියලුම සහාය ලබා දෙන ආදි ශිෂ්‍යයන්ට මෙන්න නැවත කෞෂාට මයික පොනේ බැවිය මාක්සි දෝරා එයාලෝ තවත් කඩු ලක්විද වැඩෙනවා කුලකෝ සක්යව සකහා කරලා තිබෙනවා ලකු සටහන් කිරීමේ පූර්වෙ සංකල්පයේ ඇත්ත වශයෙන්ම ඔස්ක දක්වා අදදී අද ලංකාවේ වාතාවරණයත් ඒ වගේම සිහාරයේ වැනි පුරේක තරුණයන්ව ආරක්ෂා කරන්න තියෙන එකම මාර්ගයක් තමයි ක්‍රීඩාවට තරුණයන්ව යොමු කිරීම. එය මාධ්‍ය තුළත් අපි දකිනවා. ඒ වගේම හොඳ අධ්‍යාපන දැනුමක් ඇති පුද්ගලයන් කවදාවත් මෙම ක්‍රීඩාවට අවහිර වෙන්නේ නැහැ. මොකද ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාවක් කියන්නේ රාත්‍රී කාලයේදී පැවැත්වෙන සංගීත සංදර්ශන වගේ නෙමෙයි. ඔවුන් ඇවිල්ලා උදෑසන අතාමාර අටේ සිට පටන් ගත්තා නම් හවස හය වෙනකොට අයාමාර හත අලුවර වැටෙනකොට ඒගොල්ලෝ ක්‍රීඩාකාරී ක්‍රීඩා පිටි ඉවත් වෙනවා. නිසා මේක එක්තරා විදිහක පුද්ගලයින්ගේ යම් කිසි මානසික පීඩනයක් නිසා ඔවුන් ඇති කරපු බාධාවක් නිසා මුළුමහත් විහාරයේ ප්‍රදේශයේ ජනතාව රසික රසිකාවයන් ඒ වගේම තරුණ තරුණයන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම ක්‍රීඩා කණ්ඩායමක කිසිම සතුටක් නැහැ මේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයන්ට ලබා දීමෙන් වැළක්වීම පිළිබඳව ඔවුන් අප්‍රසාදය තමයි බල කරන්නේ මේ වගේ සිදුවීම් පිළිබඳව. ඒ අපගේ දෙසවරෙන් අසන්නට ලැබුණා මේ වගේ සිදුවනකොට කුමන ආකාරයේ පුද්ගලෙක්ද මේ වගේ ඔබට විවේචනය කරේ ඒ වගේ පුද්ගලයෙක් ගැන පොඩ්ඩක් කල්පනාවෙන් සිටින්න කියලා. එම නිසා ගමේ තරුණ තරුණයන් ඒ වගේම ගමේ ජනතාව ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩකාවන් තරහ තරහ කරගෙන ගමක ජීවත් වෙන්නත් අමාරුයි නේද මසු ඇත්තම කියලා. එක්කෙනෙක් දෙන්නෙක්ට තනි වෙලා ජීවත් වෙන්න පුළුවන්ද ගමක? නෑනේ. තරුණයන් ඕනම දෙයකට දුවගෙන ඉන්න ඉන්නේ තරුණයන් තමයි. ඒ තරුණයන්ව බාධාවත් කරගෙන තරුණයන්ට එරෙහි ජීවත් වෙන්න පුළුවන් එක ගමක. බෑ ඒක නිසා සියලුම දෙනා බුද්ධිමත් ඒ නිසා සියලුම දෙනා බුද්ධිමත්ව සිතන්න තරුණයන්ව බුදුරු කරන්න එපා. මත් රකුසාට ඔබත් සහාය ලබා දෙන්න අත් සියලු දෙනාම සහාය ලබා දෙනවා. ඔබ එක්කෙනෙක් දෙන්නෙක්ගේ මේ වගේ මතේ මතු කරමින් එවිට අපගේ සියලුම රසිකයන් සිතන්නේ මත් රකුසාට තරුණයන්ව ගොදුරු කරන්න ඔබත් සහාය ලබා දෙනවා කියන එක තමයි මසුත් මා හිතන්නේ. ඊට වශයෙන් ඔබ කියන දේම ඇත්තයි. දැනුත් අපිට දැනෙනවා ක්‍රීඩා පිටියේ තමන්ගේ පුතා ක්‍රීඩා කරන ක්‍රීඩාව බලන්නට මව්වරු පැමිණි තිබෙනවා. ඒ අපිට දැනෙනවා මේ දැනුත් විනාන්තු වෙනවා. ඔය ෆෝන් වල කවුරු හරි ෆොටෝ අරන් දෙනවා නම් පොඩක් යවන්න අර පැමිණි කරපු කට්ටිය බලන්න. බලන්න තමයි ළමයි ක්‍රීඩා කරන කොච්චර සන්තෝෂයෙන් බලාගෙන ඉන්නවා කියලා මේ ක්‍රීඩා පිටියේ ඇවිල්ලා. ඒ තමන්ට එහෙම ආසාවක් නැත්ද තමන්ගේ පුතා ක්‍රීඩා කරනවා බලන්න. ලකුණු සංඛ්‍යාව ලකුණු 47යි. කඩලු එකක් පිටවට යවසන්. ක්‍රියාත්මක වන්නේ තරගයේ තුන්වන පාදුව. ලකුණු ක්‍රීඩක අන්තිම වර ප්‍රධාන වෙන ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව ලකුණු 48යි. ජයග්‍රහණය සඳහා තවත් එක් ලකුණක් අවශ්‍යව තිබෙනවා. පාදුව දෙකයි පාදු හතරක් තුලදී පන්දු 16ක් තුල ලකුණු එකක්. විහාරයේම පාරකල ක්‍රමේ ජයග්‍රහණ කර ගන්නා ආයනුව විශිෂ්ට ජාත්‍යන්තර කර ගන්නවා එම කණ්ඩායම.